ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමත් දකුණු අප්‍රිකා කණ්ඩායමත් අතරේ ටෙස්ට් තරගාවලිය බැලුවම අපිට දකින්න ලැබුණේ කණ්ඩායම් දෙක රිද්මේ මාරු වෙලා සෙල්ලම් කරනවාද කියලා. පසුගිය කාලේ ශ්‍රී ලංකාව ක්‍රිකට් පිටියේ දියාරු තරඟ රටාවක් පෙන්වද්දී දකුණු අප්‍රිකාව ආක්‍රමණශීලී තරඟ රටාවක තමයි හිටියේ. හැබැයි ටෙස්ට් තරගාවලියේ මේ ක්‍රීඩා රටාව කණපිට ගැහුණා. නැවතත් එක් දින තරඟවලට එද්දී පළවෙනි තරඟයට අපේ කණ්ඩායම නම් කිරීමේ ඉඳලම අපි කකුලක් පස්සට අරගෙන තමයි වැඩේ පටන් ගත්තේ. පසුගිය කාලේ හොඳින් ලකුණු අතර හිටපු පුහුණු තරඟයේ දකුණු අප්‍රිකා පන්දු යවන්නන්ට තදින් පන්දුවට පහර දුන්නු අවිෂ්ක කණ්ඩායමට නොදා ඉන්න තීරණ ගන්න අය තීරණය කරලා තිබුණා. ප්‍රතිකරුව පුදුම කරයි කියන බලාපොරොත්තුවෙන් ගොඩක් අවස්ථාවල කණ්ඩායමට ගෙනාපු සඳකැන් පන්දු වේමින් වගේම පන්දු රැකීමෙනුත් අපි පුදුම කළා. සඳකැන් දක්ෂයෙක් වුණත් තාමත් ජාත්‍යන්තර පිටියේ විශ්වාසයෙන් සෙල්ලම් කරනවා දකින්න ලැබෙන්නේ කලාතුරකින් විතරයි. මේ නිසා ලෝක කුසලානයට කලින් කමිදු මෙන්දිස් කියන වටිනා ක්‍රීඩකයාට අවස්ථාවක් දීලා අකිලගේ සහායක පන්දු යවන්නා වගේම මැද පෙළ සොයමත් කරන වගකීමත් මේ තරුණ ක්‍රීඩකයාට පවරන්න පුළුවන්ද කියලා සොයා බලන්න පුළුවන් නම් ගොඩක් වැදගත් වෙයි. පළවෙනි එක් දින තරගය ගැන කතා කරද්දී දකුණු අප්‍රිකා කණ්ඩායම මානසික වැටල හිටපු තැනින් ගොඩ එන්න වගේම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ අප් වෙලා තිබුණු මොරාල් බහින්නත් හේතුනාද කියලා හිතුණා. ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රතිහරඹයේ යෙදෙද්දී ඔසඳ ප්‍රනාන්දු තමන් සීමිත පන්දුවාර තරඟවලටත් සූදානම් කියන පණිවිඩය දෙන ඉනිමක් සෙල්ලම් කළා. අනෙක් ප්‍රතිකරුව හැම කෙනාම වගේ තමන්ගේ මට්ටමට පහළ ඉනිම් තමයි සෙල්ලම් කළේ. පන්දු යවද්දී අපි පළවෙනි කඩුල ඉක්මනින් දවා ගැනීමත් එක්ක අංක තුන ප්‍රතිකරුව විදිහට නායක ඩුප්ලෙසි ආවේ. එතන බිහිවෙන ලකුණු සම්බන්ධතාවයේ හොඳ එකක් වුණොත් තරඟයේ තීරණය දකුණු අප්‍රිකාවට වාසිදායක විදිහට වෙනස් වෙනවා වගේම එතනින් කඩුලක් ඉක්මනින් දවා ගත්තනම් තරඟය සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකාව පැත්තට හරව ගන්න පුළුවන් කියන දේ අපේ කණ්ඩායම දැනගෙන නොහිටියද කියලා හිතුණා. ඒ ප්‍රතිකරුවන්ට එල්ල කරපු පීඩනයේ තරම දැක්කම අතට ලැබුණ උඩපන්දු බිම දාද්දී හොඳින් පෙනුනේ අපේ අය ඒ සම්බන්ධතාවයේ බිඳ දාන්න සූදානම් හිටියේ නැහැ කියලා. ඒ පිටියේ ලකුණු 232ක් කියන්නේ දිනන්න පුළුවන් ලකුණු මට්ටමක් නොවුණත් ටෙස්ට් තරඟාවලියේ පෙන්නපු සටන්කාමී තරඟ රටාව වගේම කණ්ඩායම් හැඟීමත් මේ තරඟයේ පෙන්නපු නැති විදියක් තමයි අපිට පේන්න තිබුණේ. ඒ අඩුපාඩු හදාගෙන මාලිංග ඇතුළු කණ්ඩායම ලෝක කුසලානයේ පේන මානේ සෙල්ලම් කරන මේ තරඟාවලිය සාර්ථක කරගන්න හැකියාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.